අතුරුහන්ගේ ඥාතින් කොළඹට පැමිණියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියුමක් බාර දෙන්න. එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසමේ 51 වැනි සෙසිවාරය අවසන් වී තිබෙනවා. අපි බලාපොරොත්තු වුණා අවුරුදු 13ක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානවිකම් සංවිධානය අපට යුක්තියක් ඉටු කරයි කියලා. අතුරුදහන් වුවන්ට පමණක් නෙමෙයි, දමන ජනයාගේ කිසිදු ප්‍රශ්නයකට කිසිදු පිළිතුරක් දෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක තමයි අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් අම්මලා මේ ස්ථානයට පැමිණ සිටින්නේ. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානවිකම් සංවිධානය උත්සාහ දරන්නේ මේ අවුරුදු 13ක් තිස්සේ සාමයේ 51 වැනි සෙසිවාරයේ පවා ලංකා මේ රට මේ රජය ආරක්ෂා කරන්නට මේ මොහොතේදී උත්සාහ දරනවා. අතුරුදහන් වූයට ලක්ෂ 2ක් වන්දි ගෙවන්නට, ඒ වගේම මරණ සහතික දෙන්න උත්සාහ දරනවා. ඒ විතරක් නෙමෙයි, කාර්යාලය උතුරු නැගෙනහිර ප්‍රදේශයේ කාර්යාලය පිහිටවන්න උත්සාහ දරනවා. අපි එදා ඉඳන් කියා සිටනවා අපට කාර්යාලය එපා, මේ කොමිසම් සියල්ල කිසිවක් අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම ඒ කාර්යාල මගින් කියන්න උත්සාහ දරනවා. අපෙන් අහනවා ඔබට මොකද්ද ඕනේ, කුකුල් පැටවුන ඕනද, එළු පැටවුන ඕනද, වන්දිය දෙන්නම් කියලා කියනවා. මේ අපේ අතුරුදහන් කියන්නේ අපගේ ප්‍රාණය, අපගේ ජීවිතය. ඔවුන්ගේ ජීවිතයට මොකද්ද වුනේ, ඔවුන්ට මොකද්ද කළේ කියන අහනකොට මම කියන්න උත්සාහ දරනවා ලක්ෂ 2ක් දෙන්නම්, කාර්යාල පිටවෙන්නම්, මරණ සාතිය දෙන්නම් කියලා. අපි අහනවා උඹලා ඒ ආයෙම මැරුවාද? ඒ නිසා අපි කියනවා මේ රජය විශ්වාස කරන්න එපා. මේ රජය අපිව රවටනවා, ජාත්‍යන්තර රවටනවා. ඔබලා මේ රට ආරක්ෂා කරන්නට සෙසිවාරය තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න එපා කියලා කියනවා. උඹලා එසේ ගන්නවා නම් මේ අම්මලා කියා සිටනවා අපගේ ජීවිතය අවසානෙ දක්වා, නැත්තම් අපි සියදිවි හානි කරගන්න දක්වා අපි මේ සටන කරනවා. ඒසේ සියදිවි හානි කරගන්නා වූ ඒ සටනට අපව තල්ලු කරන්න එපා කියන පණිවිඩ තමයි දුන්නේ. අද දිනේදී අපි දුන්නා වූ ලිපිය බාර අරගෙන ඔව් පවස සිටියා. ඔව්ට අපි කියා සිටියා මේ ලිපිය බාරගත්තා කියලා අපිට ලියමක් ඕනේ. මොකද ඊට කලින් විවිධ අවස්ථාවල එවිලා ලිපි බාර දීලා තියෙනවා. එක ලිපියකටවත් ඔවුන් පිළිතුරු දුන්නේ නැහැ. ඒ නිසා අපි කියා සිටියා මේ ලිපියට පිළිතුරු දෝනේ, ලිපිය ලැබුණා කියලා. 1 2 ඉක්මනින් අපි කියා සිටිනවා මේ කාරණාවට පිළිතුරු නැත්නම් අපට අවශ්‍ය පිළිතුරු ලබා ගැනීම සඳහා ඊළඟ සටනට අපි බහිනවා. ඒ සටනේදී අපේ මැරෙන්න පවා සූදානම් ඉන්නවා කියලා අම්මලා කියා සිටිනවා. ඒ නිසා ලෝක ප්‍රජාව, ලෝක ජාත්‍යන්තර සංවිධානය, ඒ වගේම මේ විශේෂයෙන් ලංකාවේ සිටින මේ UN සංවිධානය අපගේ මරණයේද බලාපොරොත්තු වන්නේ. අපට යුක්තිය ඉටු කරන්න ඒ යුක්තිය දේශපාලන යුක්තිය විතරක් නෙමෙයි, යුද අපරාධ කලායව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙනියන්න කියලා විශේෂයෙන් අපි කියා සිටිනවා. එසේ කළ යුතුයි, එසේ කිරීමට ලබන සෙසිවාරට කලින් ඒ පිළිතුරු ලැබිය යුතුයි, ඒ දිය යුතුයි.